मिंडी गुणतिलक कियाने कावरु दन नमुत वेडियन दकिन नुलबिन चरित्याग रूगांत चंद्रलेखा पौले अतिशयम निहड चरित्य लेस एव हदिन नुवद हकी इताम अडुवेन गेयुवत बोहो देनेगुगे पसुमट लक्वन हडकट हिमिकारी वेन बिंडी गुणतिलक गायिकावक लेस क्षेत्रे दिगु गमनकट ओमना सियलु सुदुसुकान सपुरा सिग्न शिल्पिनियक्द वेनवा इति मे दिगहरुम एगनाई वेंडी मुनवद मे दवसल करन्ने मे दवसल गतुने विसाख उत्सवे वेनुवेन सनुक विक्रम सिंह विसिन निर्माणे कल बोधु बति गीत वडसटहन वेनुवेनुवे मेक कलातुरकिन लबिन विशेष अवस्थावाक सनुकगे सिया विसिन 70 दशके निर्माणे कल भक्ति गीत 10क तमै मेलिसिन सनुक विसिन मे वडसटहनट एकरगन तियन्ने मे संदा सनुकगे पियावन प्रवीण संगीत शिल्पी संगीत विक्रम सिंह महतागे निर्माण दायकत्वयक् हिमियुना ක්‍රිස්තියානි භක්තික කෙනෙක් විදියට මිනිස් බොදු බැතිගී ගායන ලැබීම මට විශේෂයක් වුණා මේ වැඩසටහනේ කටයුතු වලින් අද තමයි පොඩි විවේකයක් ලැබුණේ ඒ වුණත් ආයමත් මගේ අලුත්ම ගීතවල වැඩ කටයුතු වලට යොමු වෙනවා මේ භක්ති ගීත වැඩසටහනට විඳි දායක වෙන්නේ ගායනින් පමණද එහි ගායනයේ පැත්තර තමයි වැඩිම දායකත්වයේ ලබා දීලා තියෙන්නේ ඒ හැරුණා මං හරිම ආස විශයක් තමයි විලාසිතා නිර්මාණය මෙම වැඩසටහන රූප මාධ්‍යයට කරන වැඩසටහනක් නිසා මේ ඇඳුම් නිර්මාණයේ පැත්තට මගේ අදහස් එකතු කරන්න මට අවස්ථාව හිමි වුණා. ඒ අනුව අපේ ලංකාවේ සංස්කෘතියට ගැලපෙන ලෙස සකස් කළ ඇඳුම් වලට පුංචි ඉන්දියානු ආභාෂයක්ද මුසු කරමින් අපි මේ ඇඳුම් නිර්මාණය කළා. වින්දි ඉදිරියේදී රසිකයන්ට තිළිණ කරන ගීතය ගැන කියනවා නම් ඊළඟට මම එළිදක්වන්න බලාගෙන ඉන්නේ තාත්තා හදපු ගීතයක්. වින්දි අධ්‍යාපනයේ ලැබුවේ සහ අපේක්ෂා කළේ කුමන වෘත්තියකට යොමු වෙනද? මං හැදෑරුවේ බටහිර සම්භාව්‍ය ගායනය ඒ හැරුණාම ජනප්‍රිය සංගීතයත් මං හැදෑරුවා මං ලංකාවට එන්නේ හැදෑරීම් අවසන් කළා මගේ උපාධියත් ලබාගෙනයි මගේ අරමුණ වෘත්තියේ ගායන ශිල්පිනියක් වීමයි ලංකාවේ ගායිකාවක් විදිහට ස්ථාපිත වෙන එක පහසු කටයුත්තක්ද ඇත්තටම ලේසි නැහැ මට මගේ ගමනට දෙමාපියන්ගෙන් සහාය හැම කාලෙම ලැබුණා නමුත් ලේසි නැහැ ඕනම දෙයකට මහන්සි වෙන්න ඕනේ කැප වෙන්න ඕනේ ඇත්තම මං හරිම ලැජ්ජාශීලී කෙනෙක් ගායිකාවක් විදිහට පටන් ගන්න මට ටික කාලයක් අමාරු වුණා. ගායනයේ යෙදෙන්න වේදිකාවට නගින්න බොහෝ දෙනා සමග කතා කරන්න මගේ ලැජ්ජාශීලී බව නිසා මට අපහසු වුණා. මේ වෙන විට වින්දිකී ගීත කොපමණ සංගයාවක් එළිදක්වලා තියෙනවද? මගේම කියලා එකම ගීතය එළිදක්වලා තියෙන්නේ. මම මගේ ගීත ටිකක් නිර්මාණය කරගෙන යනවා. ඒ ගීත ළඟදීම එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ගායිකාවක් විදිහට ඔබ මේ යන ගමනට වැඩිම උදව් ලැබෙන්නේ කාගෙන්ද? තාත්තා අම්මා අක්කා සහ සනුක ඒ අයගෙන් තමයි වැඩිම උදව් ලැබෙන්නේ. ගායිකාවක් ලෙස වෘත්තීය දිවියක් ඇරඹුවත් ඔබ තාම එලිමහන් ප්‍රසංගවලට යනවා අපි දැකලා නැහැ. ඔව් ඉදිරියේදී අනිවාර්යයෙන්ම එලිමහන් ප්‍රසංග සඳහා මගේ දායකත්වය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ගායිකාවක් වුණාම එලිමහන් ගෘහස්ථාදී ඕනෑම ප්‍රසංගයක ගායනා කරන්න වෙනවනේ. එලිමහන් ප්‍රසංගයක ගායනා කරනවා කියන්නේ වෙනමම අත්දැකීමක්. ඉතින් මං කැමතියි අත්දැකීම ලබා ගන්නත්. ගුණතිලක කියන්නේ මොන වගේ චරිතයක්ද? මං හිතන්නේ ගොඩක් වෙලාවට මගේ පාඩුවේ පොතපතක් කියවගෙන ඉන්න කැමති නිහඬ චරිතයක් කියලායි. ජනප්‍රිය යුවතියක් වුණත් ඔබ සමාජ මාධ්‍ය වෙත ඔබේ තොරතුරු මුදා හරින්නේ අඩුවෙන් ඇයියේ? මං එහෙම මගේ තොරතුරු ෆොටෝස් සෝෂල් මීඩියා වලට එක් කරන්න අස නැතිමත් නැහැ. හැබැයි මං මොනවා හරි දෙයක් සමාජ මාධ්‍යට යොමු කරන්නේ මට හිතුණත් විතරයි. හැම වෙලාවෙම ඒ දේවල් කරන්නේ නැහැ. කටකතා හැදෙයි කියලා බයට දෙහෙම කරන්නේ කටකතා නම් කොහොමඩක් හැදෙනවනේ ඒ වගේන හිත හිතින් ගියොත් වැඩක් කරන්න බෑ මම මගේ ජීවිතේ කරන දේවල් කටකතා හැදෙයි කියලා පාලනය කරන්නේ නැහැ මම ඉන්න විදියට මම ඉන්නවා දෙමාපියන් හා සුවිරුවේ ජනප්‍රිය වීම නිසා වින්දිට ශේෂ්ඨයේ වැඩ කරද්දී විශේෂත්වයක් ලැබෙනව නේද එහෙම විශේෂ සැලකිල්ලක් ලැබෙනවා කියලා මට දැනෙලා නැහැ ඒ මන් දකින්න විදිය ඒක වෙන කෙනෙක් ඊට වඩා වෙනස් විදියකට දකින්න පුළුවන් ළඟදී විවාහ වීමේ බලාපොරොත්තුවක් තියෙනවද? තාම මගේ වයස 23යි. දැනට එහෙම ළඟදී විවාහ වීමේ අදහසක් නැහැ.
තාමත් ඔබ ඔබව subscribe කරලා නැත්නම් දැන් මම ඔබව subscribe කරන්න bell button එක click කිරීමෙන් අපගේ නවතම video දැන් ඔබට නරඹන්න පුළුවන්.